අයිබෝන් අදත් සුපුරුදු වේලාවට ග්ලෝබල් ඇන්ගල් මිනිත්තුවෙන් මිනිත්තුව තත්පරෙන් තත්පරය ලෝකය වෙනස් වෙමින් තිබෙනවා. මේ වෙනස් වන ලෝකයේ අලුත්ම තොරතුරු පිළිබඳ එකම තැනකින් දැනගැනීමේ අවස්ථාව තමයි ග්ලෝබල් ඇන්ගල් තුලින් අපි ඔබට ලබා දෙන්නේ. අදත් අපි සූදානමින් ඉන්නවා පසුගිය පැය කිහිපය තුළ ලෝකයේ වැඩිම අවධානයක් ලැබිලා තියෙන විදෙස් ප්‍රවෘත්ති සම්බන්ධයෙන් මේ ප්‍රවෘත්තියට සීමා නොවී ඊට අදාළ පසුබිමත් එක්ක විස්තරාත්මකව ඔබත් එක්ක තොරතුරු බෙදා හදා ගන්න. රැඳෙන්න මේ ග්ලෝබල් ඇන්ග. අරාබි අර්ධද්වීපයේ දුගීම රාජ්‍ය විදියට සැලකෙන යේමනයේ ඉතාම දැවැන්ත කේදවාචකයක් ඊයේ දිනේදී වාර්තා වුණා. අද අපි වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙන්නේ ඒ සම්බන්ධයෙන් ඔබට තොරතුරු ඉදිරිපත් කළා. යේමනේ කියන්නේ නොනවතින සිවිල් යුද්ධයකට මේ වන විට මුහුණ දී ඉන්න රටක්. ඉතාම හද සසල කරවන ප්‍රවෘතියක් තමයි ඊයේ යේමනයෙන් වාර්තා වෙන්නේ. ඒ තමයි යේමනේ සානාගනුවර රාමසාන් උත්සවය නිමිත්තෙන් ආධාර බෙදා දීමේ අවස්ථාවක සිදුවෙච්ච තෙරපීමකින් පුද්ගලින් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම පිළිබඳ ප්‍රවෘතිය. මේ අවස්ථාවේදී 85 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙද්දී තවත් 320කට වැඩි සංඛ්‍යාවකට තුවාල ලබා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් තොරතුරු වාර්තා වෙනවා. 85 දෙනෙක් එකම ස්ථානයක තෙරපීමකට ලක්වෙලා මේ විදිහට ජීවත්වීම ජීවිතක්ෂයට පත්වීම පිටුපස ඉතාම අපි කතාබහට ලක් කළ යුතු පසුබිමක් සහ කතාන්දරයක් තියෙනවා. විශේෂයෙන්ම මේ සාන අගනුවර පාලන බලය හිමි වෙලා තියෙන්නේ හෞති කැරලිකරුවන්ගේ ග්‍රහණයට. ඒ අනුව හෞති කැරලිකරුවන් මේ විදිහට මේ යේමනේ බලය 2015 වර්ෂයේදී අත්පත් කරගත්තට පස්සේ මේ ප්‍රදේශවල ජීවත්වන යේමන ජනතාව බොහෝ දුෂ්කරතා ගණනාවකට මුහුණ දීලා තියෙනවා. විශේෂයෙන්ම යේමනේ ජනගහනයෙන් වැඩි පිරිසක් උපරිම දරිද්‍රතාවයට මුහුණ පා සිටින ජනතාවක්. ඒ නිසා මේ කාල සීමාව තුළ මේ ආකාරයට ආධාර ලබා දීමේ වැඩසටහන් වලට මේ විදිහට පොදි බැඳ ගනිමින් ජනතාව එක් රැස්වීම යෙමනේ තුළ බොහොම සුලභ දසුනක් බවට පත් වෙලා තිබෙනවා. මේ මියගිය 85 දෙනා අතර කාන්තාවන් සහ දරුවන්ද විශාල පිරිසක් ඉන්නවා කියලා මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තා කළත් නිශ්චිතවම ළමයින්ගේ සහ කාන්තාවන්ගේ සංඛ්‍යාව මේ වන විට ප්‍රකාශයට පත් වෙලා නැහැ. නමුත් 85 දෙනෙක් නිල වශයෙන් මේ වෙද්දී ජීවිතක්ෂයට පත් වෙලා ඉන්නවා. තවත් පිරිසක් තුවාල් ලබා බරපතල තත්ත්වයේ ප්‍රතිකාර ලබන බව තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මිලියන 23ක් වන යේමන ජනගහනයෙන් 4/3ක්ම යම් ආකාරයක ඔවුන්ට ජීවත්වීම සඳහා ආධාර අවශ්‍ය දුප්පත් ජනතාව විදියට තමයි සැලකෙන්නේ. 2015 වසරේදී හෞති කැරලිකරුවන් බටහිර දිග යේමනේ විශාල ප්‍රදේශයක බලය අත්පත් කරගත්තා. මේ බලය අත්පත් කර ගැනීමේදී යේමනේ අගනුවර වෙච්ච සානා අගනුවරත් හෞති කැරලිකරුවන්ගේ ග්‍රහණයට ලක් වුණා. ඒ අනුව අගනුවර ඇතුළු විශාල භූමි ප්‍රදේශයක මේ වන විට හෞති කැරලිකරුවන්ගේ පාලනය යටතේ තමයි යේමනේ තියෙන්නේ. විශේෂයෙන්ම මේ 2015 ඇතිවෙච්ච කැරැල්ලෙන් මියගිය සංඛ්‍යාව 150,000කට අධිකයි. යේමනේ නිල රජය මේ වෙද්දී ඒඩන් නුවරට පමණක් සීමා වෙලා ඉන්නවා. යේමනේ ජනාධිපතිවරයා මන්සුර් හාදි මේ වන විට ඉන්නේ සෞදි අරාබියේ රැකවරණය ලබමින්. යේමනේ හෞති කැරලිකරුවන්ට ඉරානයේ සහය පළවීම මේ විදියට ඔවුන්ගේ කැරලිකරුවන්ගේ පාලනය ස්ථාවරව ඉදිරියට ගෙන යන්නට ඔවුන්ට විශාල සහයෝගයක් බවට පත් වෙලා තිබෙනවා. ඉරානය නිල වශයෙන් මේ යේමනේ තුල ක්‍රියාත්මක කැරලිකරුවන්ට සහයෝගය ලබා දීම. සෞදි අරාබිය විටින් විට යේමනේ හෞති කැරලිකරුවන් ඉලක්ක කරගෙන ප්‍රහාර දියත් කරන්නේ මන්සුර් හාදිගේ රජය යලි ස්ථාපිත කිරීමේ අරමුණින්. මේ නිසා යේමන සිවිල් යුද්ධය සෞදි අරාබිය සහ ඉරානය අතරත් නිල නොවන සටනක් බවට පත් වෙලා තිබෙනවා. ඊයේ අහබු සිද්ධියේදී ජනයා අදාළ පාසලට රොක් වෙලා තියෙන්නේ රාමසාන් උත්සවය නිමිත්තෙන් වෙළදුන් මේ යමක් කමක් ඇති අය දුප්පතුන්ට පිරිනමන ආධාර මුදල් ලබා ගන්නට.
උන්ට යේමන රියල් 5000ක් තමයි එක් අයකට මේ අවස්ථාවේදී බෙදමින් ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඩොලර් 9ක පමණ මුදලක්. ලංකාවේ මුදලින් කියනවා නම් එක් කෙනෙකුට රුපියල් 3000ක පමණ මුදලක් ලබා දෙමින් සිටියා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. එහිදී මේ ආධාර මුදල් ලබා ගැනීම සඳහා ඔවුන් එකිනෙකා මත නැගී තෙරපෙමින් දැඩි පරිශ්‍රමයක නිරත වෙන ආකාරය ඔබ මේ රූප රාමු වලින් හොඳාකාරවම දකින්න ඇති. ඒ නිසාම මේ මියගිය අයගේ සිරුරුත් එකමත එක වැටී තිබෙන අයුරු කැරලිකරුවන්ගේ රූපවාහිනී නාලිකාව ඊයේ දිනේ තුල දර්ශන විකාශය කළා තිබුණා. ඒ අනුව මේ මුදල ලබා ගැනීමේ අරමුණින් මේ තරම් විශාල පරිශ්‍රමයක් දරමින් එකිනෙකා තෙරපෙමින් මේ විදිහට ජනතාව රොක් වෙලා පොරකන්නේ කොයිතරම් දරිද්‍රතාවයකින් ඔවුන් පෙළෙන නිසාද කියන කාරණාව පැහැදිලි කරගන්නට අපහසු නෑ. මේ දර්ශන දිහා බොහොම පරීක්ෂාවෙන් අපි බලද්දි විශේෂයෙන්ම මේ අල් මසීරා රූපවාහිනිය තමයි ඊයේ මේ දර්ශන ප්‍රදර්ශනය කරේ. කැරලිකරුවන්ට අයිති රූපවාහිනී නාලිකාවක් විදිහට තමයි අල් මසීරා රූපවාහිනිය සැලකෙන්නේ. සන්නද්ධ හවුති කැරලිකරුවන් සහ සහන සේවකින් මෙහිදී මේ රැස් වෙලා හිටපු ජනතාව පාලනය කිරීමට දැඩි ප්‍රයත්නයක් දැරුවා කියලා තොරතුරු වාර්තා වෙනවා. නමුත් ඒ ප්‍රයත්න දැරීමත් අසාර්ථක වෙලා තියෙනවා. තමන්ගේ ජීවිතය ගැන පවා නොතකමින් තමයි මේ රියල් 5000ක මුදල එක් රැස් කර ගැනීම සඳහා ඩොලර් 9ක වගේ මුදලක් එක් රැස් කර ගැනීම සඳහා මේ විදිහට ජනතාව පොරකමින් ඉදිරියට ගිහිල්ලා තිබුණේ. ඒ අනුව මේ ජනතාව පාලනය කරන්නට ගත්ත සියලුම ප්‍රයත්නයන් ව්‍යර්ථ කරමින් තමයි 85 වෙනි ජීවිතක්ෂයට පත්වන තැනට මේ තෙරපීම ඉදිරියට ගිහිල්ලා තිබුණේ. ඒ අතර මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන 13 දෙනෙකුගේ තත්ත්වයත් ඉතාම බරපතල බව ජාත්‍යන්තර මාධ්‍ය මේ වන විට තොරතුරු වාර්තා කරමින් ඉන්නවා. සාන අගනුවර ඇතුළු යේමනේ විශාල ප්‍රදේශයක පාලන බලය හිමි හවුති රජයේ ප්‍රකාශකේ මේ ගැන සඳහන් කරන්නේ මේ තෙරපීම යේමන ජනතාව මුහුණ දෙන ලොව දරුණුතම මානුෂීය අර්බුදේ ප්‍රතිඵලයක් විදියට. ඒ කියන්නේ මේ දුප්පත්කමින් තෙරපීම විදියට ඔහු සංකේතාත්මකව මේ හඳුන්වනවා. යේමන පාලනාධිකාරිය හවුති උත්තරීතර විප්ලවකාරී කමිටුවේ ප්‍රධානි මොහමඩ් අල් අල් හවුති වැඩිදුරටත් කියා සිටින්නේ වසර 8ක් තිස්සේ පවතින යුද ගැටුම් වලට සම්බන්ධ ආක්‍රමණිකින් මේ මීට වග කියන්න ඕනේ කියලා. මේ සිදුවීමට යම්තාක් ආකාරයක දේශපාලනික අර්ථකථනයක් ලබා දෙන්නට දේශපාලනික නිර්වචනයක් ලබා දෙන්නට මේ වෙද්දී කැරලිකරුවන් උත්සාහ කරමින් ඉන්නවා කියන කාරණය පැහැදිලි. කොහොම වුණත් දරිද්‍රතාවය තමයි මෙවැනි ඛේදවාචකයක් සිදුවීම සඳහා බලපාන ප්‍රධානම හේතුව කියන කාරණය පැහැදිලි. මොකද යමක් කමක් තියෙන කෙනෙක් තමන්ගේ ජීවිතය අනතුරට දාලා මේ විදිහට ඩොලර් 9ක මුදලක් තමන්ට ලබා ගැනීම සඳහා ජීවිතය පරදුවට තියලා ඉදිරියට යන්නේ නැහැ. නමුත් මේ ජනතාවට තියෙන මුදල් ගැටලුත් එක්ක ඒ තියෙන දැඩි දුප්පත් භාවයත් දුගී භාවයත් එක්ක මේ ඛේදවාචක ඇති වූ බව බොහොම පැහැදිලි වුණත් යම්තාක් දුරකට කැරලිකරුවන් මේ අවස්ථාව දේශපාලනික වශයෙන් අර්ථකථනය කරමින් තමන්ගේ ප්‍රතිවාදීන්ට ප්‍රහාර එල්ල කරන්නටත් උත්සාහ කරමින් ඉන්නවා, වාග් ප්‍රහාර එල්ල කරන්නට උත්සාහ කරමින් ඉන්නවා කියන කාරණයත් මේ අවස්ථාවේදී පැහැදිලි. ඒත් එක්කම මේ කොහොම වුණත් දැන් අවසානයේදී දැඩි දුෂ්කරතාවෙත් ලක් වෙලා ඉන්නේ යේමනේ ජනතාව මේ සියලුම ගැටුම් මැද්දේ. කොමුණත් හවුති ව්‍යාපාරයේ නියෝජිතින් පසුගියදා සෞදි අරාබියේ පැවැත්වෙච්ච සාම සාකච්ඡා යම් ප්‍රගතියක් අත්පත් කරගෙන තියෙන බව වාර්තා වුණා. නමුත් ඒ ගැන නිල වශයෙන් මේ වනතෙක් කියන්නට හැකියාවක් නැහැ මොන වගේ ප්‍රගතියක්ද අත්පත් කරගෙන තියෙන්නේ කියලා. මේ රාමසාන් කාල සීමාව, මුස්ලිම් ජනතාවගේ උත්සව කාල සීමාව, උපවාසයේ අවසන් දින කිහිපය ගත වෙමින් තිබෙන්නේ. ඒ කාල සීමාව තුළ මේ විදිහට මානුෂීය ආධාර ලබා දෙන්නට උත්සාහගත් අවස්ථා ගණනාවක මෙවැනි තදබදයන් පසුගිය කාලයේ නිර්මාණය වෙලා තිබුණා. මේ මුදල් ආධාර ලබා දෙන්නට ඊයේ දිනේදී සංවිධානය කළ තිබ්බ වැඩසටහනක් අතරතුරදී තමයි මේ වන විට ලෝකයේම කතාබහට ලක් කර තිබෙන මේ 85 දෙනෙකු තෙරපි මිය යාමේ සිද්ධිය වාර්තා වන්නේ. ශ්‍රී ලාංකිකයන් වන අපිටත් මේ වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු විශේෂම සෞඛ්‍ය පාර්ශව මේ පවතින උෂ්ණාධික කාලගුණික තත්ත්වයක් එක්ක ප්‍රවේශමෙන් ඉන්න ඒ සඳහා ගත යුතු විශේෂ සෞඛ්‍ය ආරක්ෂක
ආරක්ෂිත පිළිවෙත සම්බන්ධයෙන් දැනුවත් කරලා තියෙන අවස්ථාවක්. අපි කියන්නට යන්නේ මේ අපේ අපි ජීවත් වෙන කලාපයට මේ උෂ්ණත්වය මොන වගේ බලපෑමක් ඇති කරලා තියෙනවද කියලා මේ වෙද්දී අපි ඒ ගැන දැනුවත් වෙලා ඉන්න එකත් ඉතාම වැදගත් වෙන නිසා දකුණු සහ අග්නිදිග ආසියාතික කලාපයට මේ වෙද්දී දැඩි උෂ්ණත්වයක් බලපාලා තියෙනවා දැඩි හිරු රැස් පතිත වෙන තත්වයක් තමයි මේ වෙද්දී පවතින්නේ කලාපේ රටවල ජනතාවට මුහුණ දීමට සිදුව තියෙන්නේ ඉතාම වාර්තාගත ඉහළ උෂ්ණත්වයකට කියලා දත්තත් එක්ක ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා. පසුගිය සතිය තුල බංග්ලාදේශයෙන් වාර්තා වුණේ අවුරුදු 60කින් බංග්ලාදේශයට බලපාපු ඉහළම උෂ්ණත්වය කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ වගේම අපි ඊයේත් ඔබට තොරතුරු වාර්තා කරා. අපි ඔබට තොරතුරු ගෙනාවා උණුසුම් බාධහරට නිරාවරණය වීමෙන් ඉන්දියාවේ 13 දෙනෙක් මිය ගිය ප්‍රවෘත්තියට අදාළ තොරතුරු. අවුරුද්දක් පාසා මේ විදියට උණුසුම ඉහළ යන ප්‍රවණතාවයක් මේ වෙද්දී නිරීක්ෂණය කරනවා කියලා අපි කතාබහට ලක් කරද්දී මේක වඩාත් පුළුල් සංවාදයකට රැගෙන යා යුතුව තිබෙන්නේ විශේෂයෙන්ම මේ වන විට කාලගුණික දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ලෝකයේ අවධානය යොමු වෙලා තියෙනවා මිනිස් ක්‍රියාකාරකම් එක්ක මේ දේශගුණික විපර්යාසවලට මිනිස් ක්‍රියාකාරකම් කොයිතරම් විශාල දායකත්වයක් ලබා දෙනවාද කියන සාකච්ඡාව මේ වෙද්දී නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා ලෝක නායකයින් විටින් විට හමු වෙලා මේ කාලගුණික විපර්යාසවලට යම්තාක් දුරකට හෝ මනුෂ්‍ය ක්‍රියාකාරකම් වලින් සිදුවෙන බලපෑම අඩු කර ගන්නට මොන වගේ පියවර ගන්න පුළුවන්ද කියලා විටින් විට සාකච්ඡා කරනවා. නමුත් කොයිතරම් සාකච්ඡා පැවැත්වුණත් විශේෂයෙන්ම කාර්මීකරණය වෙච්ච දියුණු ලෝකයේ රටවල් වලින් මේ සඳහා අවංකව ලබා දෙන දායකත්වයේ ඉතාම අඩුයි කියලා තමයි ලෝකයේ තත්ත්වය නිරීක්ෂණය කරද්දී අපිට දකින්නට හැකියාව තිබෙන්නේ. කොහොම වුණත් මේ එන්න එන්නම උෂ්ණත්වයේ ඉහළ යාමත් එක්ක මේ අපි ජීවත් වෙන කලාපයේ ජනතාවට ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා උණුසුම් කලාපයේ රටවල් විදියට. කෙසේ වෙතත් කාලගුණ වෙනස පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය කමිටුව පසුගියදා නිකුත් කළ වාර්තාවක සඳහන් වුණේ මිහිතලයේ උණුසුම් වන සෑම අංශු මාත්‍රයකින්ම දැඩි විනාශකාරී කාලගුණ සංසිද්ධි ඇතිවීම සුලභ වෙනවා කියලා. ඒත් එක්කම නැවතත් ආසියාතික රටවල උණුසුම් පිළිබඳ සලකද්දී තායිලන්තයේ බටහිර දිග ටාක් ප්‍රාන්තයේ අප්‍රේල් 15 වෙනිදා සෙල්සියස් අංශක 44.6ක උෂ්ණත්වයක් වාර්තා වෙලා තියෙනවා. දැවැන්ත ඉහළ දරුණු උෂ්ණත්වයක් විදිහට තමයි මේ තත්ත්වය හඳුනා ගන්නට පුළුවන්. තායිලන්තයේ මේ දැඩි උණුසුම තවදුරටත් තව දින කිහිපයක් පවතිනු ඇති බවට මේ වන විට අනාවැකි පළ වෙනවා. තායිලන්ත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කරන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා මේ විදියට දිගින් දිගටම උෂ්ණත්වය ඉහළ යමින් තියෙනවා කියලා. මේ මිනිස් ක්‍රියාකාරකම් අතර විශේෂයෙන්ම අපි කතා කරන්න ඕනේ වන විනාශය ගැන. මේ මිහිතලයේ හරිත ආවරණයේ ඉවත් වීම පිළිබඳව මේ වන විනාශය විශාල චූදිතයක් බවට පත් වෙනවා. ඒ අනුව වනය එලිපෙහෙලි කරමින් ලෝකේ ජනාවාස ඇතිවීමත් එක්ක ලෝකේ වන ගහණය ශීඝ්‍රයෙන් අඩුවීමත් එක්ක මේ මිහිතලයට හුස්ම ගන්නට තියෙන අවස්ථාව දිගින් දිගටම ඇහිරෙමින් තියෙනවා. ඒත් එක්ක අනිත් පසින් අපිට අපි විසින්ම සිදු කරන ක්‍රියාකාරකම් වලට අනික් පසින් ජීවිතවලින් බන්දි ගෙවන්නට සිදුවෙන දිනයකුත් එන්නට හැකියාව තියෙනවා කියන කාරණය පරිසර වේදීන් නිරන්තරයෙන්ම මතු කරන කාරණාවක් බවට පත් වෙනවා. ඒ වගේම මේ කලාපීය කාලගුණික ප්‍රතිපත්ති ආයතනයේ විද්‍යාඥයින් සඳහන් කරන්නේ තායිලන්තයේ චීනය සහ දකුණු ආසියාවේ මේ වසරේ වාර්තා වෙන දැඩි උෂ්ණත්වය පැහැදිලිවම අලුත් ප්‍රවණතාවයක් වනු ඇති බව එය ඉදිරියටත් වසර ගණනාවක් කලාපයේ ජනතාවගේ සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ල කරන බව මේ වන විට අනාවැකි පළ වෙමින් තියෙනවා. ඒ වගේම මියන්මාරයේ බංග්ලාදේශයේ හා වයඹ දිග ඉන්දියාවේ ප්‍රදේශ රැසකද මේ වන විට ඉහළ උෂ්ණත්වයක් තමයි වාර්තා වෙන්නේ. ඒ අතර වාරයේ ඉතාම දුර්ලභ දෙමුහුන් සූර්යග්‍රහණයක් ඉන්දිය සාගර කලාපයෙන් අද වාර්තා වුණා. දෙමුහුන් එහෙම නැත්නම් හයිබ්‍රිඩ් සූර්යග්‍රහණයක් විදිහට තමයි මේ හඳුන්වන්නේ. ඒ කියන්නේ පූර්ණ සූර්යග්‍රහණයක් සහ පාර්ශ්වික සූර්යග්‍රහණයක් එකවර එක අවස්ථාවේ සිදුවීම. මේදී පූර්ණ සූර්යග්‍රහණය දක්නට ඇකි වුණේ බටහිර දිග ඔස්ට්‍රේලියාවට චන්ද්‍රයාගෙන් හිරු මුළුමනින්ම ආවරණය වෙලා ඝන අඳුර ඇති කළ කාල සීමාව තත්පර 60ක් කියලා තමයි වාර්තා වුණේ. මෙම සූර්යග්‍රහණය පාර්ශ්වීය වශයෙන් ආසියා පැසිෆික් කලාපයේ අනෙකුත් රටවලටත් දක්නට ලැබිලා තියෙනවා. පැසිෆික් සාගර කලාපයේ ඉර බැස ගිහිල්ලා ඉන්දියා සාගරයට ඉර උදාවන විටයි මෙම සූර්යග්‍රහණය
ඇති වෙලා තියෙන්නේ. අවසන් වරට හයිබ්‍රිඩ් සූර්යග්‍රහණයක් ඇති වෙලා තියෙන 2013 දී 2023 වසරේ අද වාර්තා වෙච්ච දෙමුහුම් සූර්යග්‍රහණයෙන් පස්සේ නැවතත් එවැනි සූර්යග්‍රහණයක් ඇති වෙන්න තියෙන්නේ 2031 අවුරුද්ද කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ විරාමයෙන් පසු තවත් විදේශ තොරතුරු සවිස්තරාත්මකව ගෙනෙන්න අපි සූදානමින් ඉන්නවා. මීට දින කිහිපයකට පෙර අමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ 16 හැවිරිදී දැරියකගේ උපන්දින සාදයක් අතරතුර සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් ඒ වගේම 32 දෙනෙකුට තුවාල සිදු කරමින් සිදුවෙච්ච වෙඩිතැවීමේ සිදුවීම් පිළිබඳ ඔබට තොරතුරු මතක ඇති. අපි වැඩසටහන තුරින් ඔබට තොරතුරු ඉදිරිපත් කළා. දැන් ඒ සිදුවීමට අදාළ වෙඩි කරුවන් කවුද කියන කාරණාව ගැන ඒ අවස්ථාවේදී පොලිසිය අනාවරණ කළා තිබුණේ නැහැ ඒ සම්බන්ධයෙන් කිසිම කරුණක්. නමුත් මීට අදාළව දැන් මේ වෙඩිතැවීම සිදු කළ බවට සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ ගැන තමයි අපි තොරතුරු කියන්න සූදානම් වන්නේ. මේ තුන්දෙනාම නව යොවුන් වියේ පසුවන අයවීම විශේෂත්වයක්. ඇලබාමා පොලිසිය සඳහන් කරන විදිහට වයස අවුරුදු 16ක 17ක සහ 20ක තුන් දෙනෙකු තමයි මේ විදිහට අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ඒ වුණාට ඔවුන් ඒ සාදයට සහභාගී වූවන් අතර හිටියද නැත්නම් මේ සාදයට පිටින් ගිහිල්ලා මේ වෙඩිතැබීම සිදු කළාද කියන කාරණාව ගැන මේ වනතෙක් පොලිසිය හෙළිදරව් කළා නැහැ. ඇලබාමා ප්‍රාන්තයේ ඩැඩෙවිල්හි නර්තන ශාලාවක තමයි මේ සාදය පැවැත්විලා තිබුණේ. ඒ අනුව ඒ වෙඩිතැබීම මේ වසරේ මාස 4 තුළ ඇමරිකාවෙන් වාර්තා වන 165 වන සමූහ ඝාතන සිද්ධිය බව අපි ඔබට තොරතුරු කිව්වා. ඒ අනුව තිදෙනෙක් අත්අඩංගුවට පත් වෙලා ඉන්නවා. ඒ තිදෙනාගේ තොරතුරු පිළිබඳ වැඩිදුර යමක් මේ වනතෙක් පොලිසිය සඳහන් කරන්නේ නැහැ. නමුත් ඇමරිකාවේ ගන් වයලන්ස් ගැන ගිනි අවි ප්‍රචණ්ඩත්වය ගැන තාම බොහෝ දෙනෙක්ගේ ඇස් සැරවන සිද්ධියක් බවට පත්වෙන මේ සිදුවීම යලිත් වතාවක් නව යොවුන් වියේ පසුවන අවුරුදු 16, 17 සහ 20 කියන වයස්වල පසුවන සැකකරුවන් තිදෙනෙක් තමයි මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වෙලා තියෙන්නේ. නව යොවුන් උපන්දින සාදයකදී තුවක්කු වලින් උණ්ඩවලින් විසඳ ගන්න ගැටලු ඒ වයසේ දරුවන්ට තියෙන වාතාවරණයක බොහෝ විට මේ ගිනි අවි සම්බන්ධයෙන් ලබා දීලා තියෙන රෙගුලාසි තවදුරටත් දැඩි කිරීම ගැන ඇමරිකාව තුල සාකච්ඡාව බොහොම බරපතල ලෙස ඉදිරිටයි කියලා අපිට හිතන්නට හැකියාව තිබෙනවා. අපි ඊයේ ඔබට තොරතුරු කිව්වා ෆොක්ස් මාධ්‍ය ආයතනයට ඩොමිනියන් නම් මේ ඡන්ද ප්‍රතිඵල සලකුණු කිරීමේ සහ ඡන්දය සලකුණු කිරීමේ සහ ඡන්ද ප්‍රතිඵල ගණන් කිරීමේ යන්ත්‍ර නිෂ්පාදනය කරන ආයතනයට ඇමරිකානු ඩොලර් මිලියන 787ක වන්දියක් ගෙවීමට සිදුවෙච්ච ප්‍රවෘත්තියට අදාළව අපි ඔබට තොරතුරු ඊයේ ඉදිරිපත් කළා. දැන් ඒ නඩුව විතරක් නෙමේ ෆොක්ස් ආයතනයට තවත් නඩුවලට මුහුණ දෙන්න මේ වෙද්දි සිදු වෙලා තියෙනවා. මේ ගෙවපු ගානටත් වඩා වැඩි වන්දි මේ නඩු පවරලා තියෙන පාර්ශව ෆොක්ස් ආයතනයෙන් අය කරගන්නට මේ වෙද්දි කටයුතු කරමින් ඉන්නවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ අනුව ස්මාර්ට් මැටික් නම් තවත් ඇමරිකානු තාක්ෂණික සමාගමක් ෆොක්ස් රූපවාහිනියට එරෙහිව පවරලා තියෙන නඩුව මගින් ඉල්ලලා තියෙන වන්දිය ඩොලර් බිලියන 2.7ක්. ස්මාර්ට් මැටික් කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික ඡන්ද යන්ත්‍ර නිෂ්පාදනය කරන සමාගමක්. ඒ අනුව ස්මාර්ට් මැටික් නිෂ්පාදනත් 2020 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා යොදාගෙන තිබුණා. ෆොක්ස් රූපවාහිනිය එම ඡන්ද යන්ත්‍රත් ජනාධිපති බයිඩන්ට වාසිදායක අන්දමින් සැකසුණා කියලා තමයි චෝදනා කරේ. ඊට එරෙහිව ස්මාර්ට් මැටික් නඩුමගට මේ වෙද්දි පිවිසලා ඉන්නවා. ඒ අනුව ඩොමිනියන් සමාගම එක්ක කළා වගේ මේ නඩුවත් සමතයකට පත් කරගන්න සඳහා ෆොක්ස් ආයතනයේ යම් මුදලක් ලබා දෙයිද නැත්නම් නඩු මාර්ගයේම ගිහිල්ලා මේ නඩුවත් විසඳ ගන්න කටයුතු කරයිද කියලා බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. කොහොම වුණත් රිපබ්ලිකන් පාක්ෂිකයන්ට බොහොම පක්ෂපාතීව ඇමරිකාව තුල අදහස් පළ කරන මාධ්‍ය ආයතනයක් වෙච්ච ෆොක්ස් ආයතනයට මේ වෙද්දි නඩු පිට නඩු වැටෙන තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් නඩු පිට නඩු වැටෙන වාතාවරණයක ඔහුට සහාය පළ කරමින් මැතිවරණ යාන්ත්‍රණය තුල කටයුතු කරපු ෆොක්ස් ආයතනයටත් මේ විදියට නඩු වැටෙන වාතාවරණයක් තමයි මේ වෙද්දි නිර්මාණය වෙලා තියෙන්නේ.
ඔබ දන්නවා නරේන්ද්‍ර මෝදිට අපහාස කළා කියලා ඉන්දියාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධිට චෝදනා එල්ල වුණා. ඒ අනුව ඔහුට සිරදඩුවමකුත් පනවලා තියෙනවා මේ වෙද්දී. ඒ අනුව මේ වෙද්දී ඇපෑලක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව තමයි රාහුල් ගාන්ධිට ලැබිලා තියෙන්නේ. ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීදුරයත් ඔහුට අහිමි වෙලා තියෙන්නේ. ඒ අනුව මේ ලබා දීපු අධිකරණයටම මේ නියෝගය ලබා දීපු අධිකරණයටම රාහුල් ගාන්ධි විසින් ගුජරාටයේ සුරත් අධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරා. තමන්ට ලබා දීපු තීන්දුව වැරදි, ඒ නිසා ඒ සම්බන්ධයෙන් යලි සලකා බලන්න කියලා. නමුත් එය ඉවත් කරන ලෙස මේ වන විට සුරත් අධිකරණය නියෝග කළා තියෙනවා. මේ අභියාචනය ප්‍රතික්ෂේප කරන්නට අධිකරණය කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මේ මොහොතේ රාහුල් ගාන්ධිට නැවතත් මන්ත්‍රී ධූරය ලැබෙන්නේ නැහැ. ඒ අනුව ඔහුගේ මන්ත්‍රී ධූරයේ තවදුරටත් මේ විදිහට අවලංගු වෙලා තියෙන්නේ. ඉහළ අධිකරණයක් වෙත යොමු වීමට තමයි රාහුල් ගාන්ධිට සිදු වෙන්නේ. ඉහළ අධිකරණයකුණුත් මේ විදිහට අපහස නඩුවේ දඩුවම ඉවත් නොකළහොත් රාහුල් ගාන්ධිට වසර 8ක් යනතුරු මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් එළබෙන අවුරුද්දේදී ඉන්දියාව තුළ ඉතාම වැදගත් මහමැතිවරණයක් පැවැත්වීමට නියම මිතව තිබෙන අවස්ථාවක සිදුවන මේ දේශපාලනික සිදුවීම් කිහිපය ඉන්දියාවේ අනාගතයට විශේෂයෙන්ම බලපාන සිදුවීම් කිහිපයක් වෙන්නට පුළුවන් අනිවාර්යයෙන්ම. රාහුල් ගාන්ධි ඉහළ අධිකරණයකට ඇපෑලක් ඉදිරිපත් කළා. ඒ හරහා ලබා ගන්න තීන්දුව දිහා ඉන්දියානුවන් බොහොම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. නමුත් ඔහු මේ වන විට තමන්ට නියෝගය ලබා දුන් අධිකරණයේ මේ ලබා දීපු නියෝගය අභියෝගයට ලක්වමින් ඉදිරිපත් කරපු ඇපෑල අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ සමගින් අපි ග්ලෝබල් ඇංගල් තුලින් අදට සමුගන්නවා. හෙටත් සුබුරුදු වේලාවට හමුවෙමු. සුබ දිනයක්.